අපි වසර 30 ගණනක සිවිල් යුද්ධයකට මුහුණ දුන්න රටක්. ඒ වගේම පහුගිය ජනාධිපතිවරණයේදී දේශපාලන වශයෙන් සිංහල ජාතියට සහ දෙමළ ජන වර්ගයට එකිනෙකා වෙනස් වූ දේශපාලන නැඹුරුතා තියෙනවා කියලා තොපුණා. ඒ නිසා අපි අද හිතුවා සිංහල සමාජයේ ගෞරවාදරයට පත් වුණු දෙමළ ජාතිකයන් කිහිප දෙනෙක් ගැන මතක යවදි කරන්න. පළවෙනියටම ආනන්ද කුමාර ස්වාමි. අපේ රටේ මුලින්ම ජාත්‍යන්තරය තුළ බුද්ධිමත්ෙක් විදියට ගෞරවාදරයට පත් වුණු පුද්ගලයා වෙන්නේ ආනන්ද කුමාර ස්වාමි මහතායි. ඉහළ දෙමළ සමාජයේ පෞලක උපන් එතුමාගේ මව බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්. භූගර්භ විද්‍යාව පිළිබඳ විශේෂඥෙකු එතුමා අමරණීයත්වයට පත් වුනේ ඒ සම්බන්ධකල සොයා ගැනීම නිසාම නම් නෙමෙයි. ලංකාවේ පමණක් නොව මුළුමහත් ආසියාවෙම කලාව පිළිබඳ විශේෂඥෙක් බවට එතුමා පත් වුණා. පොත්පත් සිය ගණනාවක් රචනා කර ඇති එතුමාගේ කෘති අතරින් මධ්‍යකාලීන සිංහල කතා කෘතිය අදටත් සැලකෙන්නේ එතුමාගේ පමණක් නොව ඒකේ ශාස්ත්‍රයට සම්බන්ධ විශිෂ්ටතම කෘතියක් විදියටයි. සෙල්වදොරේ මහාලිංගම් महालिंग महाचारतुमा पेरादिनी सरसवे इंजीनियर पीटे बबलो विद्यार्थनवरे इतम चाम जीवित गतकल विषय धनुम अति एतुमा दकुन आस्यावेम प्रामाणिके कुवे सिटिया मेनिसाम एतुमा जीवतुंगतर सिटिया दीम जीवमान पुरावर्त्या बवट पत्तुना एतुमा संबंधिक कथावक कियवेन विदियट एवरो गुआन्याना समागमे चेट एंजिमक एतिउन गटलुवक एतुमा विसिन निराकरणय कल तियेनवा मेन पोदुमेट पत्तुनेम समागमे निलधारीन एतुमाट अवश्यवन्ने कुमक्त गे विमसला तियेनवा रन्मुस पोदु लबा गैनीमट हकियाव तिबुनत एतुमा इल्ला देने पेरादिनी सिसुन्ट उगन ජනප්‍රිය ගීත මේ ගීත මුලින්ම ඉංග්‍රීසි පසෙන් රචනා කළ තියෙන නිමල් මෙන්ඩිස් මහතා විසින් මේක ගීත නිමල් මෙන්ඩිස්ගේ සිතුවිලි අනුව සිංහල භාෂාවට නගලා තියෙන්නේ දෙමළ ජාතිකයෙක් කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද මේ පෙළහර පෑමට සමත් වුණ පුද්ගලයා තමයි ඔගස්ටස් මහත්මයා වෘත්තියෙන් භාෂා පරිවර්තකයෙක් වුණ එතුමා සිංහල සිනමාපට ගණනාවකට පදවැල් වලින් තමගේ දායකත්වය ලබා දෙලී තියෙනවා ඊළඟට කේ ගුණරත්න සිංහල සිනමාව පවතින්නේ යම් තාක් කාලයක්ද ඒ තාක් කල් කේ ගුණරත්නම් කියන නම අමරණීයයි සුජාතා වර්ධකාගේද රදල පිළිරුව වගේ චිත්‍රපට 25කට අධික ප්‍රමාණයක් ඔහු නිෂ්පාදනය කරා ඒ වගේම රේඛාව චිත්‍රපටයේ කිරීමේ පාඩු ලැබීම නිසා කිසිදු නිෂ්පාදකයෙක් විසින් අදහිත දෙනු නොලැබු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට සංදේශ චිත්‍රපටයේ කිරීමට අවශ්‍ය ආර්ථිකත්වය ලබා දුන්නේ ගුණරත්නම් විසින් ටවර් හෝල් ගොඩනැගිල්ලේ හිමිකාරීත්වය ලබාගෙන තිබූ ගුණරත්නම් රජයේ ඉල්ලීම මත ඓතිහාසිකව සහ මූලමය වශයෙන් අමිල එම දේපළ ටවර් හෝල් පදනම නිර්මාණය කිරීමට ලබා දුන් බවත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඊළඟට පොන්නම්බලන් රාමදාන්ත 1911 දී ව්‍යවස්ථාදායක සභාවේ උග ශ්‍රී ලාංකිකයා වෙනුවෙන් පනවා තිබූ අසුනට සිංහලයන්ගේ වැඩි ඡන්දයක් පොන්නම්බලන් රාමදාන්ත මහතාපත් කරන ලැබුවා. ඒ දොස්තර මාක්ස් ප්‍රනාන්දුව පරාජිතපත් කරමින් 1915 දී ඇතු සිංහල මුස්ලිම් ගැටුම් සමයේදී සිංහලයන් වෙනුවෙන් අබේත පොන්නම්බලම් රාමනාදම් පෙනී සිටියා. එසේම සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිතරම තමන්ගේ හඬ අවදි කළා. මේ නිසාම පොන්නම්බලම් රාමනාදම් මහතා මේකේ අවස්ථාවේදී ඩී.එස්. සේනානායක මහතා සේ ශෝක පණිවිඩය ප්‍රකාශ කර සිටියේ රාමනාදම් මහතා මෙරට බිහිවූ විශිෂ්ට ලාංකිකයෙක් බවයි. ඊළඟට ලක්ෂ්මන් කදිරගාමර ලක්ෂ්මන් කදිරගාම තරම් සිංහල ජනතාව අතර ජනප්‍රිය වන දෙමළ ජාතිකයෙක් හිටියා නම් ඒ මුත්තයා මුරලිදම් විතරයි. වෙසක් පොහොය එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් නිවාඩුව බවට පත් කිරීමට එතුමා සුවිශාල දායකත්වයක් දැක්වුවා. ඊටත් වඩා LTTE සංවිධානය මගින් සංවිධානාත්මකව ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපී ජාත්‍යන්තර ඉදිරි හැළු කිරීමට ගෙන කියන ක්‍රියාමාර්ග ව්‍යාර්ථ කිරීමට එතුමා සමත් වුණා. නමුත් අවසානයේදී මේ නිසාම එතුමාගේ ජීවිතේ මන්දගමන සිදු වුණා.